ආයුබෝවන් සුපුරුදු ලෙසින් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක අපි අදත් අපේ රටේ දේශපාලනය පිළිබඳ පරිණත ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා තවත් විටක ගත්තහම එතුමා අමාත්‍යංශ කිහිපයක අමාත්‍ය දුර කැබිනට් අමාත්‍ය දුර ගණනාවක් හොබවලා තිබෙනවා ඒ වගේම අපේ රටේ වත්මන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් එක්ක තමයි අපි අද විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපේ රට හමුවේ තිබෙන අභියෝග අපේ රටට ඉදිරියේදී ජය ගන්න තිබෙන අභියෝග මොනවද කියන කාරණාව පිළිබඳ කතා බහ කරන්නේ ආයුබෝවන් ඇමතුමනි ආයුබෝවන් ඇමතුමනි මට හිතුණා මුලින්ම මේ මෙන්න මේ විදියට අහන්න දැන් විශේෂයෙන්ම දැන් ජිනීවා මානව හිමිකම් කවුන්සලේ ඉදිරියේදී යම් යම් අර්බුද ඒවි කියලා බොහෝ දෙනා මේ දවස්වල කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත් කරගෙන තියෙනවා සහ සමාජ මාධ්‍ය ගත්තත් මුහුණු පොත ගත්තත් නැත්නම් විද්‍යුත් මාධ්‍ය ගත්තත් මේ කොයි තැනත් කතා වෙන්නේ මේ කාරණාව ගැන සහ පාර්ලිමේන්තුව තුලත් යම් යම් මන්ත්‍රීවරු විවිධ පක්ෂවල දේශපාලන මතිමතාන්තරත් එක්ක මේ කාරණාව ගැන හරි හරියට කතා වෙනවා. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියත් පහුගිය දවස්වල මේ සම්බන්ධයෙන් යම් චෝදනා එල්ල කරලා තිබුණා විශේෂම ආණ්ඩුව මේ චෝදනත් එක්ක ජාත්‍යන්තරය තුල යම් කිසි හුදකලාභාවයකට පත් වේද අපිට මේ තියෙන ගෝලීය වසංගතයත් එක්ක මේ ගැට ගහගෙන යන මොහොතේ අපි හුදකලා වෙයිද ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සමාජිකත්වයේ ලැබපු දිනේ සිට ස්වෛරි නිදහස් ස්වාධීනහා නමැඳුණු විදේශ ප්‍රතිපත්තිය මත ලෝකේ සෑම රටක් සමග මිත්‍රත්වයෙන් කටයුතු කළ තිබෙනවා ඒ යෝජනාවල් වලදී ඒ විවාද වලදී එලෙස ගෞරවයක් දිනාගත්ත රටක් හැටියට ලොව පුරා සෑම රටකම මිත්‍රත්වයේ පවතිනවා. අපි බටහිර රටවල් වල දවන්ත ලෝකේ පුරා තිබුණු විජිතවාදයෙන් අධිරාජ්‍යවාදයෙන් මිදුණු රටක්. ඒ වගේම අනුත් රටවල් වලටද එසේ මිදෙන්න දවන්ත සහයෝගයක් දුන්නු රටක්. ඉතින් අපිත් එක්ක තිබෙන විවිධ විවාද අඛණ්ඩව පවතින ජාත්‍යන්තර තත්ත්වයන් පැවතුණත් ශ්‍රී ලංකාව මිත්‍රත්වයෙන් කටයුතු කර තිබෙනවා. දැන් මානව හිමිකම් කවුන්සලය කියන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නොවේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ඇතිකරන ලද අනුකම කමිටුවක්. එහි රටවල් දැනට 47ක් සිටිනවා. ඒ මිසක් එය පූර්ණ බලධාරියා නොවේ. නමුත් ඔවුන්ට වාර්ෂිකව සැසිවාර පවත්වමින් වාර්තාබල ඉදිරිපත් කරමින් තොරතුරු ආදිය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම කටයුත්තට නිරත වෙනවා. එහි ප්‍රධාන අරමුණු වුණේ කන්ට්‍ර රටකට නිශ්චිත ඉලක්ක බලා යෝජනා සමත කිරීම නොවේ. කන්ට්‍රි ස්පෙසිෆික් රෙසලූෂන් කියන එක මේ සභාව අනුගමනය කිරීම පිළිවෙතක් නොවේ. දැන් අද අපේ රටට තවත් රටවල් ඇතුළු 10ක් පිළිබඳ මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොමසාරිස්තුමිය ප්‍රකාශයට පත් කළ තිබෙනවා. ශ්‍රී ලංකාවට 2015 දී අපි සම අනුග්‍රහය දක්වා ඒ කියන්නේ අපේ රටට විරුද්ධව අපිම එකතු වෙලා යෝජනාවක් මේගොල්ලන් එක්ක 30 ඉරාක් එකදරන යෝජනාව 2015 දී සම්මත කරගත්තා. ලෝකේ කවදාවත් මෙහෙම යෝජනාවල් තමන්ගේ රටට විරුද්ධව තමන් සම්මත කරන්නේ නැහැ. ඒක මතකයි ඔබතුමා පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ සෑහෙන දුරට හඬක් නැගුවා. හත්ත වශයෙන් අපි එහෙම මහා අපරාධයක් ජාතිය පාවාදීමක් ස්වෛර භාවයට එරෙහිව කටයුතු කිරීමක් බව එළිදරව් කරා. ඇයි මේ ශ්‍රී ලංකාවේ
එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව සුවිශේෂව අපගේ ත්‍රිවිධ හමුදාවන් හා පොලිසිය ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් බවට රටවල් විශාල සංඛ්‍යාවක් අද මේ යෝජනාව ගැන කතා කරන රටවල් පවා තහනමට ලක් කොට තිබූ කොටි සංවිධානයේ පරාජය කිරීමට එරෙහිව තමයි මේ යෝජනාවල් ඉදිරිපත් වුනේ. ඔව්. අමතුමනි දැන් විශේෂයෙන්ම අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ අපරාධ නඩු විභාග කිරීම පිළිබඳ සම්බන්ධයෙන් උත් මානව හිමිකම් කොමසාරිස් තුමිය මේ සම්බන්ධයෙන් විශේෂම සාක්ෂි රැස් කරන්න නැත්නම් මේවා චෝදනා පිළිබඳ සොයා බලන්න යාන්ත්‍රණයක් සකස් කරමින් සිටිනවා කියලාත් වාර්තා වෙනවා. දැන් ඉදිරියේදී ලැබෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මේ සම්බන්ධයෙන් යම් කිසි දුරකට වුන් සාක්ෂි මවන්නට පුළුවන් සාක්ෂි එකතු කර ගන්නට පුළුවන් මේක තුල යම් කිසි බාධාවක් ඇති වෙන්නේ නැද්ද අපේ රට ඉදිරි ගමනට? ඔව් මේ කොම්සාරිස් තුමිය ඇතුළු මේ රටට විරුද්ධව අපේ එමගට හිටපු විදේශ අමාත්‍යවරයා අත්සන්ත බල ගෙනාපු යෝජනාව ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඒ කියන්නේ විදේශ නඩුකාරවන්ට ලංකාවේ නඩු ආන්න බෑ. ඒ වගේම අපේ ස්වෛරී භාවයට එරෙහිව අපේ හමුදාවන්ට විරුද්ධව රටට විරුද්ධව ඔප්පු කළ නොහැකි සංඛ්‍යාලේඛන බොරු ඉදිරිපත් කරමින් තමයි මේ යෝජනාව ගෙනාවේ. ඒට එකඟ නොවෙමින් අපි ගිය අවුරුද්දේ ඒ යෝජනාවෙන් ගිය සැසිවාරයේදී පෙබරවාරි මාසේ වත්මන් ජනාධිපතිතුමා දුන් රටෙන් ලැබුණ සුවිශේෂ මහජන වරමත් ඇතිව අපේ ව්‍යවස්ථාව තුළ කටයුතු කරන බවත් මේ බොරු පදනම්බි රහිත සංඛ්‍යා ලේඛන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ කරුණු ඉදිරිපත් කිරීමට රට තුළ සුවිශේෂ අධිකරණයක විසින් ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිස්සු කරගන්න ප්‍රධාන පත්කට කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නා. ඒ අපි ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒවා ගැන නොදැනගෙනද මේ හැසිරෙන්නේ කියන එකයි අප නගන ප්‍රශ්නේ. දැන් ඒ වගේම තොරතුරු එකතු කරන්න පුළුවන්. තොරතුරු කියන සූදානම් රටට විරුද්ධ කේලංකාරයෝ සිටිනවා. ඒ කේලංකාරෝ හැමදාම මෙවැනි තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ බොරු. මා ලංකාව පැත්තෙන් කතා නොකර මොහොතකට එංගලන්ත පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක් වෙන ලෝඩ් නෙස්බි සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේ දිගටම සහ ගිය සතියේ එළිදරව් කරා මේ සංඛ්‍යා ලේඛන බොරු. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේව විශ්වාස කළා වැඩ කිරීම වැරදි. බ්‍රිතාන්‍යෙම තිබෙන රහස් තොරතුරු ලේඛනවල කියන්නේ මේ සංඛ්‍යා ලේඛන වැරදි බවයි. ඉතින් මේවැනි තොරතුරු සම්භාරයක් ශ්‍රී ලංකාවට පුළුවන් මේ ඉදිරිපත් කරන්න අදහස් කරන වාර්තාවට එරෙහිව හා එය ප්‍රතික්ෂේප කිරීමට කරුණු කියන්න. අපි දැනටමත් ඒ වාර්තාව රටක් හැටියට ප්‍රතික්ෂේප කර තිබෙන බව මහක්‍රම සාරිස්තුමයට දැනුම් දීලා තියෙනවා. අපත් එක්ක මිත්‍ර රටවල් රාශියක් මේ තත්ත්වය අවබෝධ කරගෙන තිබෙනවා. ඒ වගේම රටවල් වල අභ්‍යන්තරයට ඇඟිලි ගහලා රටේ ව්‍යවස්ථාව මෙහෙම වෙනස් කරන්න රටේ ජනාධිපතිවරයා මෙහෙම කටයුතු කරලා කියලා කියන්න ජාත්‍යන්තර ගෙන යන කුමන්ත්‍රණයන් ලෝකයේ බොහෝ රටවල් වලට විරුද්ධව සිදු කළා වගේ කරන්න උත්සාහයක් මේ අය තුළ මෙවැනි බොරු චෝදනා නගමින් කටයුතු කිරීම ගැන අපි රටක් හැටියට අපේ ස්වෛරී භාවය නිදහස ඒකී රාජ්‍ය අපේ ව්‍යවස්ථාව අනුව අපි පිළිතුරු දීමට පුළුවන්කමකින් කටයුතු කරනවා. ඔය වගේම ගරු එමතුමනි දැන් තවත් කාරණාවක් තවත් චෝදනා එල්ල වෙනවා. දැන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සහ විශේෂම මේ මුස්ලිම් සමාජ ක්‍රියාකාරීන් එක්ව අපේ රට ඇතුළෙම ඉඳන් අපේ සුළු ජාති නියෝජනක නෙවෙන්නේ සංවිධාන සහ දේශපාලන පක්ෂත් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වරියට නැත්නම් ජිනීවා නුවරට යම් යම් යෝජනා අදහස් මේ වෙන විට යොමු කරලා තියෙනවා කියලා සහ බහර බන්ධනාගාර සිද්ධිය
මහරබන්දනාගාර සිද්ධිය සම්බන්ධිනුත් යම් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා කියන එල්ල කරලා තියෙනවා කියන කාරණාව. දැන් මේ කාරණාත් එක්ක අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? දැන් 46 වෙනි සැසිවාරයේ එන්නේ මං හිතන්නේ මාර්තු මාසේ 19 වෙනිදාකන් තියෙන පෙරවාර 22 වෙනිදා ආරම්භ වෙන්නේ. කොහොමද මේ කාරණාත් එක්ක අපි රටක් විදිහට ඔබ විදේශ කටයුතු අමාත්‍යවරයා අපි ජාත්‍යන්තරව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යම් යම් සම්මතයන් වලට අත්සන් තබලා තියෙනවා. සමහර සම්මතයන්ට අපේ රට අත්සන් තබලා නැහැ. රෝම දිවිසුම වැනි සංවිධානයේ දිවිසුමට අත්සන් තිබුණේ නැහැ. ඒ නිසා අපේ හමුදා අංකවලට ගැන බොහෝ විට මේ කියන කතන්දර පදනම් විරහිත නිසා මේ ගොල්ලන් දැන් රටේ අභ්‍යන්තරයේ එක එක ඒවා ගැන කරුණු කියන්නේ මේ මම කණගාටු කියන්නේ නමුත් මේ කේලංකාරයතු ගියා මේ කේලංකාරය කියන කතාව බොරු මොකද අපි ගෙවල් හදලා දුන්නේ නැද්ද අපි 3 ලක්ෂයක් කෝටි පැත්තෙන් එගොඩ වෙලා මෙගොඩ එනකොට අපේ හමුදාංක කරේ තියාගෙන ජනතාවට සහනය දෙනවා අපේ ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කිසිවකට කරදරයක් නොකර ඔවුන්ට අවසානයේ තමන්ගේ ගම්බිම් මරා ගණන් කරන්න පුළුවන් තත්ත්වය මේ දීර්ඝ කාලය තුළ ඇති කළා තිබෙනවා. නිවාස විශාල සංඛ්‍යාවක් ඉන්දිකර ගම්මාන වලින් බිම්බෝම් ඉවත් කරලා ජීවනයේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනවිත් දීලා තිබෙනවා. අගමැතිතුමා ගිය සුමානේ අමාත්‍ය මණ්ඩලයට සුභ සාධක ශාලාවල සමත් රැඳී සිටින ඒ ගම්බාසින් සියලු දෙනාගේ නිවාසවලට ඉදිකරදී බාර දීමේට පත්‍රිකාව අනුමත කරගත්තා. මේ අඛණ්ඩව ක්‍රියාමාර්ගයක් ගැනීමට පුළුවන් පියවරෙන් පියවර ප්‍රගතිය බව වාර්තා කළ තිබෙනවා. එහෙනම් දැන් අපේ රටේ මොකක් හරි සිදුවීමක් වුණාම බාධාකාරී සිදුවීම අපේ විවෘතව පාර්ලිමේන්තුවේ අපේ අධිකරණ ඇමතුමා කොමිෂන් සභාවක් පත් කළා කරුණ ඉදිරිපත් කළා. බාන්ධනාගාරවල කාලයක් තිස්සේ තිබුණු තද මදයෙන් නිසා විශාල සංඛ්‍යාවකට බාන්ධනාගාරවල අප මත රැඳවගෙන සිටපු බොහෝ අයට අපි ඒ බව නිදහස් කළා. උසාවියට පමණක් වාර්තා කිරීමේ අවස්ථාවල් ඇති කළ දීලා තිබෙනවා. ඒ වාගේම වැරදි කරුවන්ට දඬුවම් කිරීමට පරීක්ෂණ ක්‍රියාමාර්ග ආරම්භ කළා තිබෙනවා. අපි අරන් බැලුවොත් මේ කියන බොහෝ කතන්දර හමුදා නායකයන්ට තහනමක් දානවා විදේශ රටවල් වල. විවිධ තර්ජනයන් එහෙම ඉල්ල කරනවා. දැන් අරන් බලන්න මේක ගෙනපු යෝජනා කරුවන්ගෙන් කෙනෙක් බ්‍රිතාන්‍ය. මේ බ්‍රිතාන්‍ය වෙන රටවල් වලට ගෙහිලා තමුන්ගේ හමුදා අංක කරපු මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා මිනිස් ඝාතනයන් ගැන වරද කරුවන් වුණු අයට අධිකරණයේ නිදහස් කළ යුතුයි කියලා පාර්ලිමේන්තුවේ දැන් යෝජනාවක් සම්මත කරන්න ගෙනලා තියෙනවා. දැන් මේ දෙබිඩි කතාවල් කරන මේ රටවල් ශ්‍රී ලංකාවේ අධිකරණයේ වැරදකරුවෙක් නොමුණු හමුදාවේ කිසිවකු සෙනවිවරයෙකු ගැන මේ චෝදනාවක් තියෙනවා නම් අපි මේ ඇති කර තිබෙන ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුකරුවන්ගේ ප්‍රධානත්වයෙන් ඇති මේ කොමිෂන් සභාවට කරුණු කියන්න පුළුවන් බව ලංකාවේ ඕනම පිරිපුර වැසියෙක්ට ජනාධිපතිතුමා මේ කළපත්වීම අපි ගිය වාරේ කොමිෂන් සභාවට උණු පොරොන්දු ප්‍රදාන කීපයකින් එක දෙක දරිද්‍රතාවේ ඉවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉලක්කයන් සපුරාලීමට අපි ඒකට වැඩ කටයුතු විශේෂ ක්‍රියාමාර්ග දැන් ආරම්භ කළ තිබෙනවා. ඒ සංවිධානයන්ම පිළිගන්නවා. කොවිඩ් වසංගතයේ මුළු ලොවම ශතවර්ෂයකට මුහුණු නොදුණු භයානක වසංගතයක්. ඒ බටහිර සිට නැගෙනහිර දක්වා
සියලු රටවල් ගොදුරු වුණා. දස දහස් ගණන් ආදත් මිය යනවා. අපේ රට අපේ ජනාධිපතිතුමා ප්‍රධාන අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව අපේ වෛද්‍ය සේවය අපේ අනිකුත් අංශ මේ හැකිතරම් දුරට පාලනය කරගෙන කළමනාකරණය කරගෙන ගමන් කරන්න පුළුවන් රටවල් ප්‍රධානම සාර්ථක රටවල් 10න් එකක් බවට දැන් අපි නෙමේ ලෝකේ ප්‍රකාශයට පත් කළා. ඉතින් මෙවැනි තත්වයක් තුළ රටවල් වලට හමුදා අංක වලට අපේ අභ්‍යන්තරයේ කරන පරිපාලනය ගැන අපි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඒක ගැනත් කියනවා. එහෙම ජාත්‍යන්තරව පිරිසක් එකතු වෙලා ටික දෙනෙක් අනිත් රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමක් ඇති පාර්ලිමේන්තුවක් රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවේ හරහා සම්මත කරන ව්‍යවස්ථාවල් වෙනස් කිරීම අවශ්‍යතාවයන් අනුව සිද්ධ වුණේ ඔබ ඇසූ ප්‍රශ්නීයත්ව සම්බන්ධ පාස්කු දින මහා ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී එල්ල කරපු ප්‍රහාරයෙන් 280කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණ පිට රට අය තවමත් අසාධ්‍යයෙන් ජීවත් වෙන අය විශාල සංඛ්‍යාවක් ඒ ප්‍රදේශවල ඉන්නවා. මෙවැනි තර්ජනයක් හමුවේ කටයුතු කරන්නට බාධාවක් අවසාන කාලේ පැවති දුර්වල ආණ්ඩුවක ඇතුලේ අභ්‍යන්තර ගැටුම් නිසාත් නමුත් ප්‍රධාන වශයෙන් පොලිස්පතිතුමා ඉවත් කරගන්න බැරි 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයේ කොමිෂන් සභාවල් අවසන් කරන්න අපිට සිද්ධ වුණා. අපි අලුත් ව්‍යවස්ථාවක් මහජන අනුමැතියෙන් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සම්මත කිරීමට වැඩ කටයුතු කරනවා. අවශ්‍ය පියවරවල් ගැනීමෙන් කමිටු සාකච්ඡා කරන අවස්ථාවක දැන් සිටින්නේ. ඒ නිසා අපි 20 වෙනි සංශෝධනය සම්මත කරපු ක්‍රියාමාර්ග ගැන මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කිරීම අපේ රටේ වගකීමක්. අපේ ආණ්ඩුවේ බෙන්දියාවක් කොවිඩ් වසංගතයේදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට හැමදෙනාම අපි ආරක්ෂා කරන්න පියවර ජනාධිපතිතුමා ගත්තා. ඒ දිගටම ගමන් කරමින් තිබෙනු. අපේ ආර්ථික අමාරුකම් වලින් ජනතාවට මේ කාල පරිච්ඡේදය තුළ ජාත්‍යන්තරව හා දේශීයව ලබා දී හැකි මිත්‍රත්වයේ සහයෝගයන් අත දිගකොට ලබාගෙන සෑම දෙනා වෙනුවෙන් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය තුළ ගමන් කරනවා. ඉතින් කොහොමද මේ අය හැරිලා ඇඟිලි දික් කරන්නේ? අරක නිසා ශ්‍රී ලංකාව වැරදි, මේක නිසා ශ්‍රී ලංකාව වැරදි කියන කතාව. හැමතුමනි, දැන් සුළු ජන කොටස් ගත්තහම වුන් දෙමළ ද්‍රවිඩ දේශපාලන පක්ෂ විශ්වාස කරනවා වැඩි. එතකොට මුස්ලිම් ප්‍රජාව ගත්තොත් මුස්ලිම් සමාජ ක්‍රියාකාරීන් විශ්වාස කරන ප්‍රමාණය වැඩි. නමුත් රාජ්‍ය ස්ථාවරයේ හරියට මේ ජනතාව අතරට ගෙනිහිලා තියෙනවද? මේ වන විට දැන් එක පැත්තකින් මේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ එල්ලවෙන චෝදනාවන් සම්බන්ධයෙන්, අනිත් පැත්තෙන් කොවිඩ් වසංගතය දැන් පහුගිය දසර පාර්ලිමේන්තුව තුළ යම්කිසි බිහිලුවක් බවට පත් වුණා. පැණියක් ගෙනල්ලා මේ පැණිය පානය කරලා මේක සෞඛ්‍ය අමාත්‍යමියත් පානය කරලා අන්තිමට ජනතාවගේ තියෙන විශ්වාසය බිඳලා ගියා. ඉන් පසුව තමයි දැන් එන්නත් එන්න aran තියෙන්නේ. හැබැයි දැන් මේකෙදී ජනාධිපතිවරයාවත් රජයවත් රජයේ වගකිව යුතු කවුරුත් මේ නැගී හිටියේ නැහැ. හැබැයි ජනතාව තුළ දැන් යම්කිසි අවිශ්වාසයක් ගොඩ නැගිලා තිනවා. කොහොමද රජය ස්ථාවර වෙන්නේ මේ ජනතාව තුළ මේකේ විශ්වසනීයත්වයේ ගොඩනගන්නට? එක පැත්තකින් කොවිඩ් වසංගතය, තව ඉස්සරහදී මානවිකම් ප්‍රශ්නය. මේ ජනතාව බොහොම මේ කුකුසක ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ලැබූ ජනවරම අති විශිෂ්ටයි. ඒක දිරවන්නේ නැති බොහෝ අය ඉන්නවා. අපි ඒක දන්නවනේ. අපිට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබුණා, රෙජීම් චේන්ජ් කියලා. නමුත් රෙජීම් චේන්ජ් මහජනයා ඉවසීමෙන් ඉඳලා යලිත් වෙනස් කරා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ඒකාබද්ධව ගෙන ගිය මහජන ව්‍යාපාරයේ මහා ජයග්‍රහණයයි. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය. දැන් මේ දෙව අවස්ථා දෙකේදීම අපට චෝදනා කරපු දෙමළ පක්ෂ හෝ සංවිධාන
පළමුණු වරදී අපේ මතකයි අපි කොටි පෙරදුවට පස්සේ වුන් එකතු වෙලා අපේ හමුදාවේ නායකයව සිටපු සරත් ෆොන්සේකා මැතිතුමාව අපේක්ෂකයා කරා ජනාධිපතිකමට. එතකොට හමුදාවේ නායකයා හමුදාවට චෝදනා කරමින් හමුදාවේ නායකයාට ඡන්දය දෙන්න කියලා ඔය දෙමළ පක්ෂ ඔය දෙමළ සංවිධාන අද ඔය පෙත් සංකර ගහන අය එදා කටයුතු කිරීමෙන් හමුදාව සම්පූර්ණයෙන් නිර්දෝෂී භාවයට පත් කරා. එතකොට මේ රටවල් එදා අවදියෙන් හිටියයි කියලා මම හිතනවා. අවදින් නොසිටියා නම් දැන් ආපසු ඒ වර්තා කේවා වලන එක හොඳයි. දෙමළ නායකයන් මරා දමනකොට එක්කින් එකන පාර්ලිමේන්තුවේ සිටපු දෙමළ නායකයන් මරා දමනකොට මේ අය එදා කතා කරාද මැදිහත් වුණාද කොටි සංවිධානයට එරෙයිවා. ඒ වාට අපේ හමුදාංක අපේ පැවතුණු ආණ්ඩුව මැදිහත් වෙමින් අපේ රාජ්‍ය නායකයෙක් මරා දැම්මා ප්‍රේමදාස මැතිතුමා. ඉන්දියාවේ අගමැතිතුමා මරා දැම්මා. කොටි සංවිධානය තාමත් හිරගෙදර ඉන්නවා ඉන්දියාවේ වරදකරු වෙලා. දැන් ඒ නිසා මේ කළ මහා අපරාධයට අපේ හමුදාවකින් නාවික හමුදාවෙන් පොලිස් හමුදාවෙන් ගුවන් හමුදාවෙන් යම්කිසි මානවයිතියක් කඩ වුණා නම් මේ කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකා නීතිය තුළ කරුණු කියන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. එහාට යවපු පෙත්සන් මෙහාට එවන්නත් පුළුවන්කම තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා වාර්තාවක් ඉදිරිපත් කළා හේතුවට රටක් ඒ ගැන බියවන්න එපා. රටකට විරුද්ධ වැඩ කරන අයත් රට රටවල් වල සිටිනවා. ඔව් අවසන් වශයෙන් ගෞරවය මතුමනි දැන් ඔබ විදේශ කටයුතු අමාත්‍යවරයා දැන් නැගෙනහිර ජැටිය සම්බන්ධ යම් යම් ප්‍රශ්න මතු වුණා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යම් කිසි විරසකභාවයක් ඇති වෙයි කියලා මේ හරහා නිර්මාණය වෙයි කියලා බොහෝ දෙනා තුළ යම් යම් අර්බුද හටගෙන තිබුණා. දැන් මේ නැගෙනහිර ජැටිය විකුණන්නේ නැහැ කියලා පසුව බටහිර පර්යන්තය දෙයිදෝ කියලා සැකයක් තිබුණා. දැන් මේ වගේන ජනතාවට යම් කිසි කුතුහලයක් තියෙනවා. දැන් ඒ අතරතා වාරේ විදේශ කටයුතු අමාත්‍ය ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ලංකාවට එනවා. ජයශංකර මහත්මිය ඔබතුමාවත් මුණ ගැසෙනවා මේ සම්බන්ධයෙන්. එතුමා දැන් ඉන්දියා පාර්ලිමේන්තුවට කුමක් කියයිද? ඒ ස්ථාවරය මොකක්ද? ඔබතුමා සමග මොනවද සාකච්ඡා කළේ? මේ සම්බන්ධයෙන් අපිට යම් කිසි දෙයක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සංචාරයට ඉන්දියානු විදේශ අමාත්‍ය ජයශංකර මහත්මයා පැමිණියා. ගිය අවුරුද්දේ මම කළ සංචාරයෙන් පසු එකට ප්‍රති සංචාරය කිරීම ඒ රටේ විදේශ අමාත්‍යතුමාගේ වගකීමක්. කොවිඩ් වසංගත කාලය තුළ ශ්‍රී ලංකාවට දැවැන්ත සහයෝගයක් ඉන්දියාව ලබා දුන්නා. මෑතදී අපේ එන්නත් කිරීම වැක්සීනය අපිට ලබා ගැනීමට පුළුවන් තත්ත්වේ ඉන්දියාව ඇති කර දුන්නා. අපිට චීනේ ඇති කර දීලා තිබෙනවා. අපේ මිත්‍ර රටවල් සමග අපි කොවිඩ් එන්නත අපේ ජනතාවගේ ආරක්ෂාව සහ නිරෝගී භාවය වෙනුවෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනුම ඒ සැලස්ම තුළ මුළු රටවැසියාටම ලබා දෙන්න. ඉතින් මේ මෙනි කරුණු රාශියක් ඉන්දියාව අපිට පසුගිය කාලේ සහයෝගයෙන් කටයුතු කළ තියෙනවා. දැනුත් සහයෝගයෙන් කටයුතු කරන කුමක් හෝ මතභේදයක් ඇති කර ගැනීමට හෝ ඇති කරවීමට රට රටවල් එක්ක ශ්‍රී ලංකාව අමාරුවට පත් කරන්න පුළුවන් වෙයි කියලා බොහෝ අය හිතනවා. ඒවට වඩා උත්තරීතර මිත්‍රත්වයක් ඉන්දියාව ජපානය ඇතුළු ඒ වගේම මහජන චීනය අපේ රට මහජන චීනය සහ චීනය අපේ රටත් එක්ක නොසැලුණු මිත්‍රයෙක් බොහෝ අය අපිට කිව්වා ඇමරිකාවේ විදේශ අමාත්‍යතුමා එනකොට ලංකාවට මා සාකච්ඡා කරා. ඒ වෙලාවේදී අපේ චීන මිත්‍රත්වයේ එතනින් පස්සේ කරයි කියලා මේ කියපු අයමයි කිව්වේ. පාර්ලිමේන්තුවෙත් කියනවා. ඉතින් පාර්ලිමේන්තුවේ විවිධය ඉන්නවනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. නමුත් අපි හැමදේම ගැඹුරින් කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. විදේශ අමාත්‍යවරයා හැටියට අපේ මිත්‍ර රටවල් සමග මිත්‍රත්වයේ ආරක්ෂා කරගැනීමෙන් අපේ ආර්ථික ප්‍රගතිය
අපේ ආර්ථික දියුණුව සඳහා හැම දෙනාගේම සහයෝ ලබා ගැනීමේ ප්‍රතිපත්තිය තුල තමයි කටයුතු කරන්නේ. ඉතින් වරායවල් සංවර්ධනය, ගුවන් තොටුපළවල් සංවර්ධනය, ඒ වගේම වැනි සංවර්ධන ක්‍රියාදාමයන් රාශියකට මේ රටවල් ශ්‍රී ලංකා රජය සමග කටයුතු කරනවා. ඉතින් අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිතුමා යම් යම් තීරණ සාකච්ඡා කළ ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව අපේ සංවර්ධන ක්‍රියාදාමය වගේම අපේ ජාතික නිදහස, ස්වෛරීත්වය, දියුණුව ආරක්ෂා කරගෙන කටයුතු කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය හැටියට මට පැවරි තිබෙන වගකීම අපි ඉදිරියටම ගෙන යනවා කියන ප්‍රකාශ කරනවා. ඔව්, ඒත් එක්කම තවත් පුංචි කාරණාවක්, දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක විදේශගත ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ තිබෙන අපහසුතාව දැන් ඔවුන් බලාගෙන ඉනවා අපි කවදාද ලංකාවට එන්නේ, අපිට තියෙන හවුහරණ මොකක්ද රජයෙන් කියන කාරණාව. බොහෝ ලංකාවේ ඉන්න පවුල්වල උදවිය බලන් ඉන්න අපේ දුව, අපේ පුතා, අපේ අම්මා, එයි අදෙයි හෙටෙයි ඔවුන්ට තියෙන මේ යම්කිසි ගැටලු. දැන් පහුගිය දවසල චෝදනාවක් ඇල්ලුණා ඔවුන් ලංකාවට ආවට පස්සෙ ඔවුන්ට ලොකු වියදමක් දරලා හෝටල් වල නිරෝධායනය සඳහා යොමු වෙනට වෙනවා. දැන් එන්නත්කරණයත් සිදු වෙනවා විදේශගත සියලුම ශ්‍රමිකයන්ට. මේ එන්නත්කරණය කරාම ලංකාවට ඇවිල්ලා ඒත් දින 14ක් ඉන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න තිබෙනවා ජනතාවට. දැන් විදේශගත ශ්‍රමිකයින් ගෙන්වීමේ නිසි ක්‍රමවේදය කොයි විදිහට සැකසලා තියෙන්නේ මේ වන විට? විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීමේ ප්‍රධාන කාර්යභාරයේ තිබෙන්නේ විදේශ රැකියා අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයට. විදේශ අමාත්‍යාංශය හැටියට අපි අපේ රටේ පුරවැසියන්ට ලෝකෙ කොහේ සිටියත් හිමි අයිතිවාසිකම් ලබා දෙන්න මැදිහත් වෙමින් සිටිනවා. මුලින් ගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පස්සේ අපි සමගලියා පදිංචි වුණු 30,100ක් පමණ විදේශිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු තිබුණු තහංචි මැද, ඒ කියන්නේ ගුවන් තොටුපළවල් වහලා දැම්ම ලෝකෙම අපේ ගුවන් තොටුපළත් වහන්න වුණා. ක්‍රමානුකූලව අපේ ගුවන් යානයන්ට ඒ රටවල්වලට ගමන් කිරීමට පුළුවන් අවසරය ලබාගත් ප්‍රමාණයන් අනුව අපි ඒ අය ගෙනෙන්නට පුළුවන් තත්ත්වය සහ කෝවිඩ් වැළඳීමෙන් මිදුණු අයට එලෙස ආරක්ෂාව දෙන්න පුළුවන්කම රජයේ ලැබුවා. මේ 31,000 අපි පසු කාලෙක රටවල් 146කින් ගෙනාවා. ගිය මාසයේ මුල වෙනකොට 56,000ක් ගෙනලා තිබෙනවා. දැන් ඊටත් වැඩි ප්‍රමාණයක් පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා. ලෝකේ තත්ත්වයන් වෙනස් වෙලා තියෙන නිසා දැන් අරන් බලන්න එංගලන්තේ ආපහු කෝවිඩ් තහනම ලක් කරලා තියෙනවා. ඉතින් ගුවන් තොටුපළවල් රටවල් අතර එකඟතාවයේ තියෙන උනේ එහෙන් පිටත් වෙන්නත් මෙහෙට බාණ්ඩත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය රෙගුලාසි අනුව තමයි ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ. මම හිතනවා දැන් යම්කිසි සහනයක් ඇතිව හැම දෙනා හැකියක්මෙන් ගෙන්වීම අපි කැපවෙන රජයක්. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ විදේශ රැකියා අමාත්‍යාංශය තමන්ගේ රටට ඒ රන් කාසි උපයන අපේ රටේ ශ්‍රමිකයන්ටගේ පැමිණෙනේට බලාපොරොත්තු වෙන අය පමණක් නොව එහි සේවය කරන අයගේ ආරක්ෂාවට කටයුතු කිරීම වැදගත්. දැන් ගුවන් යාන ගමන් වැඩි කරන්න අපිට පුළුවන්කම තිබී තිබෙනවා. ඒ රටවල්වල ශ්‍රමිකයන් සහ ඒ රටවල්වලට ගොස් ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් පවා එමට මේ සංඛ්‍යාව ඇතුලේ ඉන්නවා. ඉතින් දැන් එන්නත ලැබිලා තියෙනවා. එහි ප්‍රයෝජනයද ලබාගෙන එයාට ඉක්මනින් රටට පැමිණීමටත් යම්කිසි දුරකට පැමිණීමෙන් ඇති කරන පරීක්ෂණය සමග නවාතන් කාලය මීට වඩා ලිහිල්ව ගත කරන්න පුළුවන් තත්ත්වයට රජය කටයුතු කරමින් සිටිනවා.
हो कोरोना वसंगते हमें गोलीय वसंगते हमें अपेर तिबिना वो गैटल एवगेम जिनीवा मानव हिमकम कौनसिले हमें तिबिन अभियोग अभी जायगेन कोहमद इदिरियट श्रीलांक क्यान विधियट मुहन देने मैंने मेकिन कारणावन पिलिबंद अपे अद कथा बहकले अपेर विदेश कटत अमाते दिनेश गुणवर्धन मेत्तमा समग गर्वमत्तुमनी बहुम स्तुति शुभकर्म विश्वकर्म्या प्रार्थना करमी तुम अभी समुदेन व विश्वकर्म यूट्यूब नालिकावे तवत् दवसक मे वगेम देशपालन कथाबहाक रटे पवतीन तात्यान पिलिबंद कथाबहाक किरी मे अरमुनीन अभी अदट समुगिनेन वा उबट शुभ दवसा।